ආර්ය ශ්‍රාවකයින් හඳුනා ගනිමු. සෝපාදිසේස සූත්‍රය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙසක් පුන් සඳ පායා නැගෙන වෙසක් පුන් පොහෝ දිනය අප සියලු දෙනාටම ඊ타ත්ම වටිනාම දවසක්. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආරම්භ වුණ අපගේ අලුත් අවුරුද්ද තමයි බුද්ධ වර්ෂය. ඉතින් වෙසක් පුන් පොහෝ දිනය ඊයේ පසු වුණා. මේ වෙසක් පුන් පොහෝ දිනයේ තමයි සදහැවතුන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ. ඉතින් මම මේ පින්වතුන්ට ඊටාම වටිනා ධර්මයක්, අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයක් පහදා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. බුදු සසුන බැබලේවා. පින්වතුනි, වෙසක් කාලේ එනවා හැම තැනම අපිට දකින්න ලැබෙන්නේ බුදු සසුන බැබලේවා කියලා දැන්වීම් ගහලා තියෙනවා. නමුත් බුදු සසුන බබලවන කෙනෙක් නෑ. හැම අවුරුද්දෙම සිරිතක් වශයෙන් අපි ඒව කරගෙන යනවා. වෙසක් එනකොට ඔන්න මතක් වෙනවා හොල්මන් කතා ටික, ඔලු බක්කො ටික මතක් වෙනවා, වෙස් මූණු ටික මතක් වෙනවා. මේ වගේ බොළඳ දේවල් පස්සේ දුවනවා මිසක් නුවණ පාවිච්චි කරලා අවබෝධයකින් කටයුතු කරන්නේ සුළු පිරිසයි. ඊළඟට හරි ගස ගන්නවා දන්සැල්. කෑමට අමතරව කිසි දෙයක් නුවණට ගන්නෙ නෑ. බඩට විතරයි කල්පනා කරලා තියෙන්නේ. සතර අපායෙන් නිදහස් නොවුන ජීවිත. නමුත් පින්වතුනි, කෙලෙස් සහිතව මරණයට පත්වෙන සියලු දෙනාම මරණයට පත්වන්නේ പ്രേත ලෝකයෙන් මිදිලා නොවේ. තිරිසන් ලෝකයෙන් මිදිලා නොවේ. නිරයෙන් මිදිලා නොවේ. ඒ අනතුර ඇතිවයි. මෙන්න මේ කතාව සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ අන්‍යාගමික පිරිසක් සාරිපුත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට මේ පණිවිඩය අරන් ගිහින් කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ අන්‍යාගමික පිරිස මෙන්න මෙවැනි කතාවක් කියාගෙන යනවා. හැබැයි පින්වතුනි, ඒකෙන් එකක් පේනවා. එකල හිටපු අන්‍යාගමික පිරිස දැන් ඉන්න උදවියට වඩා ටිකක් ගැඹුරින් ජීවිතය ගැන හිතලා තියෙන බව. බුදුරජාණන් වහන්සේ මේ කාරණයේදී සාරිපුත්ත හාමුදුරන්ට ප්‍රකාශ කළා. පින්වත් සාරිපුත්ත, ඔය බාල වූ අව්‍යක්ත වූ අන්‍යාගමික පිරිස කවුද? ඒ පිරිස කොහොමද දන්නේ මේ කෙලෙස් සහිත අය කියලා? ඒ පිරිස කොහොමද දන්නේ මේ කෙලෙස් රහිත අය කියලා? ඒ පිරිස කියන්නේ එහෙම සොයන මිම්මක් නැහැ. අන්න එතනදී පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා කෙලෙස් තියෙද්දි මරණයටපත් උනත් සතර අපායෙන් මිදිච්ච අය ගැන. සම්පූර්ණයෙන්ම නිදහස් රහතන් වහන්සේලා පමණයි. දැන් අපි දන්නවා රහතන් වහන්සේලා, උන්වහන්සේලා පිරිනිවන් පානවා. උන්වහන්සේ ලෝකයේ කොහෙවත් උපතක් කරා යන්නේ නැහැ. හේතුව නැති වෙච්ච නිසා. පටිච්ච සමුප්පාදය අභාවයට ගිය නිසා. භවපච්චය ජාති, භවය නිසා උපදිනවා කියලා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා රහතන් වහන්සේලා සම්පූර්ණයෙන් නිදහස්. එක් වරක් පමණක් උපදින අනාගාමී උතුමන්. අනාගාමී උතුමන් වහන්සේලාට යම් ප්‍රමාණයට කෙලෙස් තියෙනවා. උන්වහන්සේලා ප්‍රහාණය කරන්නේ ඕරම්භාගීය සංයෝජන 5 විතරයි. උද්දම්භාගීය සංයෝජන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවේදී පෙන්වා දෙනවා අනාගාමී උතුමන් 5 දෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ තමයි 1 අන්තරා පරිනිබ්බායි, 2 උපහච්ච පරිනිබ්බායි, 3 අසංකාර පරිනිබ්බායි, 4 සසංකාර පරිනිබ්බායි, 5 උද්දන්සෝතෝ අකනිට්ඨගාමි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ උතුමන් අකනිටා බඹලව දක්වාම ගොස් එහිදී පිරිනිවන් පාන බවයි. ඒ කෙලෙස් සහිතය උපදින අයුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සාරිපුත්ත, මේ 5 දෙනාම සතර අපායෙන් මිදිච්ච 5 දෙනෙක්. කෙලෙස් සහිතව සිටියා වුණත් මෙලොවට වරක් පමණක් පැමිණෙන සකදාගාමී උතුමන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම සාරිපුත්ත තථාගත ශ්‍රාවකයෝ ඉන්නවා සීලේ පරිපූර්ණකාරී. සීලය සමාධින් මත්ත සෝකාරී, පමණට අනුව සමාධිය වඩන, පඤ්ඤාය මත්ත සෝකාරී, ප්‍රඥාව ඒ අවබෝධයට අනුවම වැඩි තියෙන. ඒ තමයි සංයෝජන ධර්ම 3ක් ප්‍රහාණය කොට රාග, ద్వේෂ, මෝහ තුනී කරගත් සකදාගාමී උතුමන් පිරිස. සකදාගාමී ශ්‍රාවකයෝ තුල තව කෙලෙස් තියෙනවා. නමුත් ඒ සකදාගාමී ශ්‍රාවක පිරිසත් සතින් දේව ඉමන් ලෝකං ආගන්ත්වා එකවරක් පමණක් මේ කාම ලෝකයට පැමිණිලා දුක අවසන් කරනවා. ඉතින් ඒ සකදාගාමී පිරිසත් සිටින්නේ නිරයෙන් මිදිලා, තිරිසන් ලෝකයෙන් මිදිලා, പ്രേත ලෝකයෙන් මිදිලා, සතර අපායෙන් සදහටම මිදුණු සෝතාපන්න ශ්‍රාවකයින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෝතාපන්න ශ්‍රාවකයන් 3 නමක් ගැන. එක ශ්‍රාවකයෙක් ඉන්නවා සෝතාපන්න වෙච්ච. අපි දන්නවා සෝතාපන්න වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන එකයි. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ පැමිණෙනවා. මේ ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරය නැති උදවිය කතන්දරයක් කියාගෙන යනවා කනට ධර්මයේ වැටෙන නිසා සෝතාපන්න වෙනවා කියලා. එවැනි දෙයක් බුදුරජාණන් වහන්සේ කාටවත් කොහෙදිවත් දේශනා කරලා නැහැ. හඳුනා ගනිමු සෝතාපන්න ශ්‍රාවකයා. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිට්ඨියට පැමිණීම තුලින්. අන්න ඒ සම්මා දිට්ඨිය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම නිසා සංයෝජන 3ක් ප්‍රහාණය කරලා තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස. ඉතින් මේ සෝතාපන්න ශ්‍රාවකයා ඒ තම තමාගේ ජීවිතය තුළ වැඩෙන සමාධිය, ප්‍රඥාවේ ප්‍රමාණයට උන්වහන්සේලා සීලය සම්පූර්ණ කරන පිරිසයි. සම්මා දිට්ඨියේ ප්‍රඥාවේ ප්‍රමාණයට වෙනස්කම් අනුව ඒ ශ්‍රාවකයා ආත්ම භාව 7ක් පරම කොටගෙන, ඒ කියන්නේ ආත්ම භාව 7ක් ඇතුළත දෙව්ලොවත් මිනිස්ලොවත් සැරිසරා දුක් අවසන් කරනවා. අන්න ඒ ශ්‍රාවකයා සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. සියල්ලෝම සතර අපාය ඉක්මවා ගියා. පින්වතුනි, අපි දන්නවා රහතන් වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම නිකෙලෙස්. සෝතාපන්න කෙනාටත් ඉතිරි සංයෝජන තියෙනවා. සංයෝජන 7ක් තියෙනවා. ඒකෙන් දෙකක් විතරක් තුනී වෙලා. අනාගාමී කෙනාට සංයෝජන 5ක් තියෙනවා. රහතන් වහන්සේට තමයි සංයෝජන නැත්තේ. එතකොට සංයෝජන තිබුණාට ඒ බඳු ආකාරයට කෙලෙස් සහිතයි කියලා සම්මතයට පැමිණුණාට මේ ශ්‍රාවක පිරිස සතර අපායෙන් නිදහස් වෙච්ච පිරිසක්. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලිව පෙන්වා දෙන්නේ සබ්බේ තේ සග්ගපරායනා. ඒ සියලු දෙනාම සුගතියේ උපදිනවා. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපට ඊටාම පැහැදිලි දෙයක් කියනවා. ඒ තමයි සංසාරගත සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවයෙන් යුක්තයි. නිරයට යන ස්වභාවයෙන් යුක්තයි. තිරිසන් ලෝකයට යන ස්වභාවයෙන් යුක්තයි. പ്രേත ලෝකවල උපදින ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඒ ස්වභාවයෙන් යුක්ත නැත්නම් සත්වයෝ බුදුරජාණන් වහන්සේ මෙතනදී එලිදරව් කරනවා මහණෙනි මේ පිරිසත් ඉහත පෙන්වා දුන් ශ්‍රාවක පිරිසට අමතරව සතර අපායෙන් මිදලා කියලා. බුදුරජාණන් වහන්සේ සතර අපායෙන් මිදුණා කියලා මේ සූත්‍රයේදී පැහැදිලිවම පෙන්වා දුන්නේ සෝවාන්, සකදාගාමි සහ අනාගාමි පිරිස. රහතන් වහන්සේ ගැන කතා කරන්නේ නැහැ. මේකේ තියෙන කෙලෙස් තියෙන උතුමන් ගැන. රහතන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු භවයන්ගෙන් මිදුන උත්තමයන් වහන්සේ නමක්. සක්විති රජ වුණත්. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ පැහැදිලිවම උපමාවකින් පෙන්වා දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මහණෙනි සක්විති රජුරෝ අපි දන්නවා සක්විති රජු වෙන්න බෑ නිකලස් කෙනෙකුට. සක්විති රජුරුවන්ට තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒත් පෘථග්ජන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා චක්‍රවර්ති රාජ්‍ය කරලා ඒකේ විපාක හැටියට දිව්‍ය ලෝකෙ ඉපදිලා. නමුත් එයා පෘථග්ජන කෙනෙක් වශයෙන් නම් සිටින්නේ. දිව්‍ය ලෝකයෙන් චුත වෙලා නිරයේ යන්න පුළුවන්. තිරිසන් යෝනියේ යන්න පුළුවන්. പ്രേත ලෝකයේ යන්න පුළුවන්. සතර අපායේ යන්න පුළුවන් කියලා විස්තර කරනවා. ඒත් සෝතාපන්න ශ්‍රාවකයා නම් සතර අපායේ යන්නේ නැහැ. අන්න ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මහණෙනි, ඒ උනාට මේ එදා වේලා අමාරුවෙන් හොයාගෙන අනුභව කරමින් සිටින තථාගත ශ්‍රාවකයා, පෘථග්ජනභාවයෙන් මිදිච්ච ආර්ය ශ්‍රාවකයා, එයාගේ මරණයෙන් මත්තේ සුගතියේ උපදිනවා. නමුත් ඒ සුගතියෙන් චුත වෙලා නිරයේ යන්නේ නැහැ. තිරිසන් ලෝකයේ යන්නේ නැහැ. പ്രേත ලෝකයේ යන්නේ නැහැ. අපායේ යන්නේ නැහැ. මේ කරුණ වලින් පින්වතුනි අපට පැහැදිලිව පේනවා සාමාන්‍ය සත්වයා එහෙමනම් නිරයේ යන සුළුයි. പ്രേත ලෝකයේ උපදින සුළුයි. අපායේ උපදින සුළුයි. මේ අවබෝධය කාගේද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මතක තියාගන්න. වෙන කෙනෙක් කීවා නම් කියන්න තිබුණා හා ඔය අපි බය කරන්න කියන කතාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ જાතියේ ආශාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ අරහත්, නිකලස් හදමඩලක් තිබුණු උත්තමයෙක්, සම්මා සම්බුදු කෙනෙක්. උන්වහන්සේ පිරිස් පිරිවරාගෙන සතුටු වුණ කෙනෙක් නොවේ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලින් උද්දාමයටපත් වුණ කෙනෙක් නොවේ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලින් මත් වුණ කෙනෙක් නොවේ. උන්වහන්සේ ඒ සියල්ල අතහැරපු කෙනෙක්. නෙළුම් කොළයක වතුර බින්දු රඳා පවතින්නේ නැහැ වගේ. උන්වහන්සේගේ සිතේ ඔය කිසිවක් රැඳෙන්නේ නැහැ. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතල මහා කරුණාවෙන්මයි මේ ඇත්ත හෙළිදරව් කළේ. පෘථග්ජන ජීවිතය අනතුරු සහිතමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ පෘථග්ජන ජීවිතය අනතුරුදායකයි කියලා. දැන් අපිට ඒක පැහැදිලිවම කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ බෞද්ධයෝයයි කියා ගන්නා මිත්‍යා දෘෂ්ටිකයෝ රාශියක් සිටින්නේ මේ රටේ. කතා කළාට පස්සේ අපිත් හොඳ බෞද්ධයෝ කියා මිත්‍යා දෘෂ්ටිය පස්සේම දුවන්නා වූ පිරිසක් සිටින මේ රටේ මරණයට පත් වුණාට පස්සේ පෙරේත ගොටු තියනවා. මේ පෙරේත ගොටු තිබීමෙන් එකක් පැහැදිලි වෙනවා. මරණයට පත්වෙන එක්කෙනා සුගතියේ යනවා කියලා ජීවත් වෙලා ඉන්න අයගේ කිසිම පිළිගැනීමක් නැහැ. ජීවත් වෙලා ඉන්න අයගේ පිළිගැනීමක් තිබුණා නම් ඒ මරුණ අය සුගතියේ යනවා කියලා කවදාවත්ම පෙරේත ගොටු තියන්නේ නැහැ. එහෙමනම් අපට පේනවා මේ මැරිච්ච එක්කෙනා ජීවත්ව ඉඳිද්දි තිසරණය තුල නොවේ ඉඳලා තියෙන්නේ. ශ්‍රද්ධා මාත්‍රයක්වත් තියනවා නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුමුවින් දේශනා කොට වදාලා අලගත්දූපම සූත්‍රයේදී යම් කිසි කෙනෙක් තමන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් සුගතියේ යනවා කියලා. අඩු ගානේ ඒ බඳු ආකල්පයක්වත් තිබිලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සද්ධර්මය අවබෝධ කරලා ධම්මානුසාරී වෙනවා නම්, එහෙම නැත්නම් සද්ධානුසාරී වෙනවා නම් ඒ සියලු දෙනාම ස්වර්ගගාමී වෙනවා කියලා. ඒ සියලු දෙනාම ධර්මය අවබෝධ කරනවා කියලා. ඒ බඳු පිළිගැනීමක්වත් තිබිලා නැහැ. නිකම් මූණිච්චාවට සරණ ගියපු ජනතාවට අර ඉරණම විතරයි තියෙන්නේ. මරණයෙන් මත්තේ පෙරේත ගොටු තියෙන ඉරණම විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම විදියට අවබෝධ කළා නම්, තේරුම් ගත්තා නම් අන්න ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තමන්ගේ හිත විවෘත කරගන්නවා. අශෘතවත් පෘථග්ජනයාගේ විස්තරේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනා ගැන මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා. අශෘතවත් පෘථග්ජනයා නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය නොලැබුණු එක්කෙනෙක්. අරියාණං අදස්සාවි ආර්ය දර්ශනය නොලැබුණු කෙනෙක්. ආර්ය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මෙහි අදක්ෂයි. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මෙහි හික්මෙන්නේ නැති කෙනෙක්. ආර්ය ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයෙහි හික්මෙන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. චතුරාර්ය සත්‍ය ධර්මයට අදක්ෂ එක්කෙනා, චතුරාර්ය සත්‍ය ධර්මයෙහි හික්මෙන්නේ නැති එක්කෙනා, අශෘතවත් පෘථග්ජන කෙනා ගැන විස්තර කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේ අශෘතවත් පෘථග්ජනයා ඕනෑම සංස්කාරයක් සැප වශයෙන් ගන්න පුළුවන් එක්කෙනෙක්. ඕනෑම සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් එක්කෙනෙක්. ආත්මය කියලා කියන්නේ තමන්ට ඕනේ හැටියට යමක් පවත්වන්න පුළුවන් කියලා ගන්න දෘෂ්ටියක් ගන්න කෙනෙක්. ඕනෑම වෙලාවක මව මැරිය හැකි කෙනෙක්. ඕනෑම වෙලාවක පියා මරන්න පුළුවන් එක්කෙනෙක්. ඕනෑම වෙලාවක රහතුන් මරන්න පුළුවන් කෙනෙක්. ඕනෑම වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන්න පුළුවන් කෙනෙක්. ඕනෑම වෙලාවක සංඝ භේදය කරන්න පුළුවන් කෙනෙක්. ඕනෑම වෙලාවක ආගම වෙනස් කරන්න පුළුවන් එක්කෙනෙක්. පෘථග්ජන දෝෂය ඉක්මවා ගියා. එතකොට යම් කිසි කෙනෙක් තමනුත් පෘථග්ජනයි පෘථග්ජනයි කියලා කියනවා නම්, හඳුන්වාගෙන යනවා නම් මතක තියාගන්න අන්න එයත් ඉන්නේ ඒ ගොඩේ කියලා. එතකොට එබඳු එක්කෙනෙකුට පුළුවන් ද බුද්ධ ශාසනය හඳුනාගන්න? එබඳු කෙනෙකුට පුළුවන් ද බුද්ධ ශාසනය බබළුවන්න? එබඳු කෙනෙකුට පුළුවන් ද බුද්ධ ශාසනය දියුණුවටපත් කරන්න? එබඳු කෙනෙකුට පුළුවන් ද බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න? තමන් හැම තිස්සේම තමන් ගැන හඳුන්වලා දෙන්නේ තමන් පෘථග්ජනයෙක් හැටියට නම්, පෘථග්ජනයාගෙන් අපට ඇති ඵලය කිම? පෘථග්ජනයා අපට කුමකටද? පෘථග්ජනයන්ගේ ධර්මය කුමකටද? ඇයි පෘථග්ජනයා විස්තර වෙන්නේ අසුතවා පුතුජනෝ, අශෘතවත් කෙනෙක්. පෞද්ගලික කතාවලින් අපට වැඩක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සම්මා දිට්ඨිය ඇතිවන්නේ කරුණු දෙකක් මත. මිත්‍යා දෘෂ්ටිය ඇතිවන්නේත් කරුණු දෙකක් මත. සම්මා දිට්ඨිය ඇතිවෙන කරුණු දෙක තමයි යෝනිසෝ මනසිකාරයයි සද්ධර්ම ශ්‍රවණයයි. හැබැයි ඒ සද්ධර්ම ශ්‍රවණය තුල තියෙන ඕනෙත් පෘථග්ජනයාගේ පෞද්ගලික කතන්දර නොවේ. එක එක්කෙනාගේ පෞද්ගලික දෘෂ්ටි නොවේ. සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේතේති. ස්වකීය ඥාණයෙන් සාක්ෂාත් කොට වදාරන්නා වූ ධර්මය, අන්න ඒ ධර්මයයි ශ්‍රවණය කරන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණය හැටියට. ඔය එක එක්කෙනා කියන කයි කතන්දර නෙවෙයි. ඒ සද්ධර්මයේ පවතින්නේ මතක තියාගන්න දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ආදී නිකාය ග්‍රන්ථවල ඒ ශ්‍රී සද්ධර්මය පවතිනවා. ඒ සද්ධර්මයේ සඳහන් දෙමයි බුද්ධ වචනය. ඒක තමයි සද්ධර්මයේ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුකූලවම කල්පනා කරන එක්කෙනාට තමයි, නුවණ මෙහෙවන එක්කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇතිවන්නේ. මෙන්න මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන හැටි. පින්වතුනි, ඒ වගේමයි මිච්ඡා දිට්ඨිය ඇතිවන්නේ. අයෝනිසෝ මනසිකාරයත් අසද්ධර්ම ශ්‍රවණයත් නිසයි. අධර්මයේ තමයි අපිට කාලයක් තිස්සේ අසන්නට ලැබුණේ. පින්මදි අපිට පාරමිතා ඕනේ, අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වර්ෂ 45ක් මුළුල්ලේ ධර්මය දේශනා කොට වදාලා කිසිම කෙනෙකුට කියලා නෑ බොහොම කනගාටුයි ඔයාට මට බණ කියන්න විදිහක් නෑ, මොකද ඔයාට පාරමිතා නෑ, බොහොම කනගාටුයි ඔයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නෑ, ඒ නිසා ඔයාට ධර්මය දේශනා කරන්න විදිහක් නෑ, පස්සේ කාලෙක බලන්නම්. එහෙම කාටවත් දේශනා කරලා තියනවද? අන්න ඒ ධර්මය ඇසුවට පස්සේ මොකද වෙන්නේ? දූෂිත මනසකට ධර්මය අවබෝධ කළ හැකිද? පින්වතුනි, අපෝ වෙනවා. බුද්ධිය දූෂණය වුණාට පස්සේ එයාට මේ ධර්මය තේරෙන්නේ නැහැ. ධර්මය කියන්න හදනකොට වාද කරන්න එනවා, රණ්ඩු කරන්න එනවා. ඒක කොහොමද, මේක කොහොමද, අරක කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කල්පනා කරන කෙනා එහෙම නෙවෙයි. බොහොම නුවණින් හිතනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. බුද්ධ කාලේ වැඩ හිටියා ජම්බුක කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තමන් වහන්සේ ගත කරපු ජීවිතය ගැන අරහත්වයට පත් වුණාට පස්සේ ප්‍රකාශ කළා. ඒ විස්තරේ තේර ගාථාවල තියෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා මම අවුරුදු 55ක් මුළුල්ලේ ඇඳුම් නැතිව මුළු ඇඟේම හැමදාම මැටි ගා ගන්නවා. ඒක තමයි තපස. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඔන්චිල්ලාවක් වගේ බැඳලා ඒක උඩ කකුලක් තියාගෙන අනෙක් කකුලෙන් හිටගෙන ඉන්නවා. ඊළඟට මොකද කළේ? හයියෙන් කට ඇදලා උඩට මිනිසුන්ට කියනවා මම මේ හුලම් බොනවා කියලා. ඉතින් මිනිස්සු අහනවා ඇයි ඉතින් ඔබ වහන්සේ තනි කකුලෙන් ඉන්නේ? මට මේ කකුල් දෙකම බිම තියන්න බෑ. මොකද මගේ ගුණය මේ පොළවට ඔරොත්තු දෙන්නේ නෑ. ඒ නිසායි මම මේ තනි කකුලෙන් ඉන්නේ. මිනිස්සුන්ව රැවට්ටුවේ නැද්ද එතකොට මෙයා? මිනිස්සුන්ව රැවට්ටුවා. මිනිස්සු ටික මොකද කළේ? බාහිර පෙනුමට කයි කතන්දරවලට රැවටෙන ජනතාවනේ ඉන්නේ. ඉතින් මේ පිරිස මොකද කළේ? දානි හදාගෙන පොලිමේ යනවා. තනකොළ අග්ගිස්සෙන් වැළඳූ දාණය. අනේ ස්වාමීනි මේ දානේ බත් හැන්දක් අපෙන් වළඳන්න කියලා. ඉතින් මේ ජම්බුක ආජීවක මොකද කරන්නේ? තනකොළ ගහක් අරන් හිට අර දානේවල ගාවල දිවේ ගා ගන්නවා. ගාගෙන කියනවා උඹලට පින් දැන් අරන් ඵලයල්ලා. ඊට පස්සේ මොකද කරන්නේ? රාත්‍රී කාලයට පොදු වැසිකිළියට ගිහිල්ලා ඒ වැසිකිළියේ තියෙන අසුචි අනුභව කරනවා. මේ බඳු ආකාරයේ ජීවිතයක් අවුරුදු 55ක් ගෙවුවා. අන්තිමේටම බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා තිසරණයේ පිහිටලා උන්වහන්සේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා සීල සමාධි ප්‍රඥා වඩලා කෙලස් ප්‍රහාණය කරලා අරහත් බවට පත් වුණා. පාරමිතා පුරාගෙන ගියාද? කෝ පාරමිතා? බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට දේශනා කරලා නැහැ ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඕන කෙනෙක් මේ මං වගේ පාරමී පුරාගෙන ගියොත් එහෙම ඕන කෙනෙකුට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. මේ සමාජ සේවය කිරීම තමයි පාරමී කියලා ওই ධර්මයක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම. මහණෙනි මේ සංසාර ගමන මම මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ. ඇයි පින්වතුනි එහෙම වදාලේ? මතක තියාගන්න. දැන් අපට තේරුනේ මේ ආර්ය ශ්‍රාවකයන්ගේ සංසාර ගමන අඩු වෙලා යන හැටි. සෝතාපන්න ශ්‍රාවකයා ආත්ම 7කින් මේ ගමන අවසන් කරනවා. පෘථග්ජන ජීවිතයේ සැබෑ අනතුරු දුටුවාද? පෘථග්ජනයන් හැටියට නම් මේ සංසාරයේ යන්න තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් යුක්තව. යන්න තියෙන්නේ නිරයෙන් මිදිලා නැතිව. තිරිසන් ලෝකයෙන් මිදිලා නැතිව. പ്രേත ලෝකයෙන් මිදිලා නැතිව. අපායෙන් මිදිලා නැති ගමනක් තමයි මේ යන්න තියෙන්නේ. යම් කිසි කෙනෙකුට කවුරු හරි කිව්වොත් එහෙම නෑ අපි සංසාරයේ යමු අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉපදී එකම ධර්ම මණ්ඩපයකදී නිවන් දකිමු කියා. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොවේ. මේ එක එක්කෙනාගේ පෞද්ගලික මත. එබ්බන්දු එකක් පිළි අරගෙන යම් කෙනෙක් ඒ අනුව ගියොත් ඒ කෙනාට යන්න තියෙන්නේ කොහොමද? සතර අපායෙන් මිදිච්ච ගමනක්ද? සතර අපායට වැටෙන ගමනක්ද? සතර අපායට වැටෙන ගමනක්. සම්මා දිට්ඨිය කියන්නේ මේකයි. සතර අපායට වැටෙන ගමනක් ගමන් කරන පෘථග්ජන කෙනා මෙලොව ජීවත් වන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිව නොවේ. ආධ්‍යාත්මික දියුණුව සැලසෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙනි. සම්මා දිට්ඨිය ගැන විස්තර කළේ දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදයේ ඥානං දුක හට ගැනීම යනු ආර්ය සත්‍යයක් බවට තමන් තුළ ඇති ඥානය. දුක්ඛ නිරෝධ ඥානං දුක නැතිවීම ආර්ය සත්‍යයක් බවට තමන් තුළ ඇති ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා තමන් තුළ ඇති කරගත් ඥානය. සත්‍ය ඥානය ලබන්න නම් සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයේ උපකාරයෙන් අන්න ඒ ඥානය තියෙනවා නම් එයාට තියෙනවා සත්‍ය ඥානය. ඊළඟට ඇති කරගන්න පුළුවන් කෘත්‍ය ඥානය. ඒ තමයි දුක්ඛ වනාහි අවබෝධ කළ යුතුයි. පිරිසිඳ දැක්ක යුතුයි. දුක්ඛ සමුදය දුකේ හට ගැනීම වනාහි ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධය දුක් නැතිවීම වනාහි සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක් නැතිවන්නා වූ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි කියන මේ කෘත්‍ය ඥානය අන්න අර සත්‍ය ඥානය ඇති කරගත්තු එක්කෙනා ඊට පස්සේ දුක අවබෝධ වුණා නම් අන්න ඥානය සමුදය ප්‍රහාණය වුණා නම් ප්‍රහාණය වෙච්ච බවට තියෙන ඥානය කෘත්‍ය ඥානය. නිරෝධය සාක්ෂාත් කළා නම් සාක්ෂාත් කළ බවට තියෙන ඥානය කෘතඥානය. මාර්ගය වැඩුවා නම් වැඩූ බවට තියෙන ඥානය කෘතඥානය. සීල සමාධි ප්‍රඥා වඩමින් මේ සත්‍ය ඥාන කෘත්‍ය ඥානය කෘතඥානය යන මේ ත්‍රිපරිවට්ටය ද්වාදසාකාරය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඊටමත් පැහැදිලි ලෙස ඒ ගැන පෙන්වා දුන්නා. අන්න ඒ ආකාරයට බුද්ධිමය වශයෙන් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා පැමිණෙනවා නම් ඊට පස්සේ ඒ කෙනා ගැන තියෙන්නේ කොහොමද? සීලේසු පරිපූර්ණකාරී හොති. සීලය පුරනවා. සමාධිස්මින් මත්තසෝකාරී හොති. සමාධිය පමණට වඩනවා. පඤ්ඤාය මත්තසෝකාරී හොති. ප්‍රඥාවත් වඩනවා. ප්‍රඥාව කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ වීමයි. පෘථග්ජන ජීවිතයෙන් නිදහස් වෙන්න කැමති නම් අන්න ඒ බඳු ආකාරයෙන් ධර්මඥානයක් ඇතිව මේ බුද්ධ ශාසනය තුල පෘථග්ජන භාවයෙන් නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් කැමති නම් අන්න ඒ කෙනාටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. ඒ අවබෝධය නැත්නම් මතක තියාගන්න පින්වතුනි යන්න තියෙන්නේ සතර අපායේ වැටි වැටි යන ගමනක්. සක්කාය දිට්ඨියට බැඳිච්ච ගමනක්. පටිච්ච සමුප්පාදය අවබෝධ නොවිච්ච ගමනක්. අඳුරේ අතපත ගාගෙන යන ගමනක් මිසක් නුවණැස පහළ කරගෙන ප්‍රඥා ලෝකය ලබාගෙන යන ගමනක් නොවේ. සැබෑවටම අවබෝධය ලබා දෙන ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපව මේ තරම් නිරවුල් කරන්නේ. මේ ශාසනය තුල පින්වතුනි අපට පුළුවන් වෙන්න ඕනේ අශෘතවත් පෘථග්ජනයන් වෙන්නේ නැතිව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් වෙන්න. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගියා නම් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. ධර්මය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා मार्गඵලලාභී ශ්‍රාවකයෝ කියන්නේ කවුද කියලා. අන්න ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පිරිස රවට්ටන්න බෑ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පිරිස තවත් කෙනෙකුට මුලා කරවන්න බෑ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පිරිස මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න පිරිසයි. අන්න ඒ පිරිසටයි මේ වෙසක් පොහෝ දිනය නියම වෙසක් පුන් පොහෝ දවසක් වන්නේ. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. මොකද ඒකෙනා තමයි ටිකෙන් ටික සතර අපායෙන් මිදි තමන්ගේ ජීවිතය දියුණුව කරා ගෙනියන්නේ. අන්න ඒ බඳු ආකාරයේ දියුණුවක් කරා තමන්ගේ ජීවිතය ගෙනියන්න පුළුවන් කමක් තියෙද්දී අපි දීර්ඝ ගමනකට සැරසෙනවා නම් පින්වතුනි මේ තිසරණේ පිහිටපු අපි කරන්නේ මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එකයි. බුදුරජාණන් වහන්සේ වදාලේ කනෝ වෝමා උපච්චගාමා මේ ක්ෂණය මේ උතුම් මොහොත අතපසු වෙන්න දෙන්න එපා. මේ මිනිස් ලෝකේ ලැබිච්ච වෙලාවේ මිනිස් ජීවිතේ ලැබිච්ච වෙලාවේ කල්පනා කරන්න ශක්තිය ලැබිච්ච වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මය ලැබිච්ච වෙලාවේ අවබෝධ කරන්න කල්පනා කරන්න තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික පිරිස් කියයි යම් මෛත්‍රී බුද්ධ ශාසනය මුණ ගැහෙන්න පුළුවනි. එකම ධර්ම මණ්ඩපයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමු කියලා. මම බුදු වෙනකම් ඔයා ඉන්න. ධර්මය පිළිබඳව හෝ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවන් පවා නොසලකා තමයි මේ බඳු ප්‍රකාශ කරන්නේ. තව පිරිසක් කියයි මම බුදු වෙනවා. එතකොට අවබෝධ කරන්න ලෑස්ති වෙන්න කියලා. බුද්ධ ධර්මය අල්ප මාත්‍රයක් නොසලකා හරිමින් තමයි මේ බඳු ප්‍රකාශන කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා නියම විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් සලකා බැලුවා නම් කවදාවත් මේ බඳු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සරණ ගියේ මිත්‍යා දෘෂ්ටියයි. පින්වතුනි මේ රටේ මේ බෞද්ධයි කියාගන්නා වැඩි පිරිසක් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා මේ පිරිස බොහෝ විට සරණ යන්නේ සුබ නැකත් සුබ නිමිති කේන්දර ග්‍රහපල මේවා තමයි මේ අය සරණ යන්නේ. ඊළඟට ලග්න මේ එකක්වත් බුදුරජාණන් වහන්සේගේ දේශනා නෙවෙයි. ඒ එකක්වත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේවල් නෙවෙයි. හිස් කබලේ අනාවැකිය. මම උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණැති කෙනා ගන්න හැටි. වංගීස කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මට පුළුවනි යම් කිසි කෙනෙක් මැරුණට පස්සේ එයාගේ පරලොව ජීවිතය ගැන කියන්න. හැබැයි ඒකට මට හිස් කබලක් ඕනේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කිව්වා අන්න අර හිස් කබල ගෙනල්ලා දෙන්න මෙයාට කියලා. ඉතින් ළඟ හිටියේ වෙනත් කෙනෙක් ගෙනල්ලා දුන්නා. මෙයා මේකට මන්තරයක් කියලා තට්ටු කළා. තට්ටු කරලා කියනවා ස්වාමීනි මෙන්න මෙයා අසවල් තැන උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා මට ඕන කෙනෙක්ගේ හිස් කබලකට තට්ටු කරලා මට කියන්න පුළුවන් ඉපදිච්ච තැන කියන්න කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට කිව්වා අන්න අර හිස් කබල ගෙනල්ලා මෙන්න මෙතනින් තියන්න කියලා. ඒ භික්ෂුව හිස් කබල ගෙනත් ලැබුවා. වංගීස කියන්න බලන්න මේ හිස් කබල අයිති කෙනා කොහෙද උපන්නේ කියලා. වංගීස මේ හිස් කබලට තට්ටු කරනවා ඉපදුණු තැන හොයාගන්න බෑ. ඉපදුණු තැන හොයාගන්න බෑ. මේ වංගීස බ්‍රාහ්මණයා කලබල වුණා. කලබල වෙලා කියනවා, ස්වාමීනි මේක නම් හරි පුදුම වැඩක්. මෙච්චර කාලයකට මට මේ ශාස්ත්‍රයේ බොරු උනේ නෑ. නමුත් ඔබ වහන්සේ ඉදිරියේ මගේ ශාස්ත්‍රයේ වටිනාකමක් නැති දෙයක් බවට පත් වුණා. නොවටිනා දෙයක් බවට පත් වුණා. දැන් මම මේ හිස් කබලට කොච්චර ගැහුවත් ඉපදිච්ච තැන හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ හිස් කබල රහතන් වහන්සේ නමකගේ නූපදින ධර්මයෙන් තමයි මෙහෙම වුනේ. මේ සංසාරයේ නතර කරන ධර්මයක් නේද මේ? අනේ එහෙනම් මටත් මේ ධර්මය කොච්චර හොඳද? බුදුරජාණන් වහන්සේ කීවා, ඔයා ඕව අතාරින්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න කියලා. ඉතින් ඒ කෙනා ධර්මයට පැමිණිලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා වංගීස රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත. ඊට පස්සේ බලන්න ඒ වංගීස රහත් වුණාට පස්සේ නැත්නම් ඒ වංගීස පැවිදි වුණාට පස්සේ දායක පිරිස් හිස් කබල් අරගෙන උන්වහන්සේ පස්සෙන් ගියාද? අනේ මේ අපේ කෙනා උපන්නේ කොහෙද කියලා බලනවාද? අපේ කෙනා ඉපදුනේ කොහෙද කියලා පොඩ්ඩක් බලනවාද? කී කියා හිස් කබල් අරගෙන උන්වහන්සේ පස්සෙන් දිව්වද? නෑ. ඒ මොකද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන ධර්මයක් ලෝකයේ වෙන කොහෙවත් නැති බව සරණ ගියපු ශ්‍රාවකයා හොඳින්ම දන්නවා. ඊළඟට ඒ වංගීස ස්වාමින් වහන්සේ එහෙම කවුරුත් වට කරගන්නෙත් නෑ. ඊට වඩා වටිනා ධර්මයක් මේ තථාගත ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සත්වයා සතර අපායෙන් මුදවලා සංසාර ගමනින් එතෙර කරවනවා. ඒ ධර්මය හා සමාන ධර්මයක් ලෝකයේ නෑ. ඒත් මේකෙත් ඇත්තක් තියෙනවා නේද? ඉතින් දැන් කල්පනා කරන්න තියෙන්නේ පින්වතුනි, ඇත්තටමද අපි මේ ධර්මයේ සරණ ගියේ? ඇත්තටමද අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ? ඇත්තටමද අපි මේ ධර්මයත් ශ්‍රාවක පිරිසත් සරණ ගියේ? එහෙම සරණ ගියා නම් අපිට වෙන මිත්‍යා දෘෂ්ටි තියෙන විදිහක් නෑ. හා එහෙම කොහොමද කියලා ඒකෙත් ඇත්තක් තියෙනවනේ. කාලයක් තිස්සේ කරගෙන ආව දේවල් නේද? ඔහොම කතා කරන්නේ නෑ. තිසරණයේ පිහිටපු අය සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා පමණක් නොවේ, වෙන දෙයක් සරණ යන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් වෙන දෙයක් සරණ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගියා නම් වෙන දෙයක් සරණ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සරණ ගියා නම් වෙන ශ්‍රාවක පිරිසක් සරණ යන්නේ නැහැ. අන්න ඒ කෙනා මෙලොව ජීවිත තුල ආධ්‍යාත්මික දියුණුවක් කරා යන කෙනෙක්. ගිහි අයට මොන භාවනාද? අන්න ඒ කෙනා ගැන තියෙන්නේ එයා මරණයට පත් වුණාට පස්සේ ගිතෙල් කලයක් වතුරට වැටුණා වගේ. මැටි භාජනයකට ගිතෙල් දාලා තියෙද්දි ඒක වතුරට වැටුණොත් එහෙම වලං කටු ටික සියල්ලම වතුර යටට යනවා. ගිතෙල් ඔක්කොම උඩට එනවා. අන්න ඒ වගේ ධර්මය අවබෝධ කළ කෙනා. නමුත් ධර්ම අවබෝධ කරන්න ජනතාව ලෑස්ති වෙනකොට එපා එපා කියලා ගිහි අයට මොකටදෝවා, ගිහි අයට මොන භාවනාද, ගිහි අයට මොන චතුරාර්ය සත්‍ය ධර්මයේද, ගිහි අයට මොන පටිච්ච සමුප්පාද ධර්මයේද කියලා අන්න මිත්‍යා දෘෂ්ටික පිරිස් මේ ධර්මයෙන් වළක්වනවා. එතකොට මොකද වෙන්නේ? යම් කිසි විදිහකින් මේවා පිළිගත්තට පස්සේ ආයමත් සංසාරය නැමැති මහා සාගරයට වැටෙනවා. පෘථග්ජන භාවයෙන් තමයි ආයමත් මැරෙන්න වෙන්නේ. පෘථග්ජන භාවයෙන් මැරෙන එක්කෙනාගේ ජීවිතය අනතුරුදායකයි. පෘථග්ජන භාවයෙන් මැරෙන එක්කෙනාගේ පරලොව ජීවිතය ගැන ස්ථිරවම කියන්න බෑ අපට. සුවදායක මරණයක්. අපි කිව්වේ යම්කිසි කෙනෙක් ඉන්නවා පෘථග්ජන භාවයෙන්. එයා හොඳට සනීපෙට කාලා බීලා ඉන්න වෙලාවට මැරුණා කියමු. මේ ධර්මය ගැන ගැඹුරු දැනුමක් නැති අය, අවබෝධයක් නැති අය කියයි, "ආන් අර විදියට මටත් මැරෙන්න නම් කොච්චර හොඳද" කියලා. කොච්චර අගේද කියලා. නමුත් ඒකේනා මැරිලා උපන්නේ නිරේ නම්, ඒකේනා මැරිලා උපන්නේ තිරිසන් ලෝකේ නම්, ඒකේනා උපන්නේ පෙරේත ලෝකේ නම්, ඒක හොඳ මරණයක්ද? පින්වතුනි, පුද්ගලයා මැරෙන ආකාරය දිහා බලලා උපන් තැන හොයන්න බෑ. අපි හිතමු කෙනෙක් ලෙඩ දුක් හැදිලා බොහෝ කල් දුක් විඳලා මරණයටපත් වුණා කියලා. හැබැයි එයා තිසරණයේ පිහිටපු ආර්ය ශ්‍රාවකෙක් නම්, පෘථග්ජන භාවයෙන් මිදිච්ච කෙනෙක් නම්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා මරණයෙන් මත්තේ සුගතියේ යන්නේ. මේකට සාමාන්‍ය ජනතාව කියයි මේක නම් අපා දුක් ඇති මරණයක්. මේ දුක් විඳින්න නම් මට ලැබෙන්න එපා කියලා. මේ කතාවල් ඔක්කොම තියෙන්නේ ජීවිතය පිළිබඳ අර පළල් අවබෝධයෙන් නැති නිසායි. මරණින් අනතුරුව අවසාන කටයුතු සිදු කිරීම. මේ නිසා මොකද කරන්නේ? මේ කය සාර වශයෙන් අරගෙන මරණයටපත් වුණාට පස්සේ ජයට ගන්න බලන්නේ පාංශකූලය. ඔන්න එක එක හාමුදුරුවරු ගෙන්වනවා. කියව ගන්න පුරාජේරුව. ඊට පස්සේ මොකද කරන්නේ? දන්නේම නැහැ. දවස් 7ක් යනකොට පෙරේත ගොට්ට තියනවා. නමුත් මැරිච්ච වෙලාවට ಗುಣ ගායනා කරනවා. අසවල් කෙනෙක් සත්පුරුෂ දානපති දාන සාගර කියලා වර්ණනා කරලා ඉවර වෙලා දවස් 7ේදී පෙරේත ගොට්ට දෙනවා. මේ බඳු ආකාරයේ මිත්‍යා වැඩපිළිවෙලක් තමයි මේ රටේ තියෙන්නේ. ඉතින් මේ බඳු මිත්‍යා වැඩපිළිවෙලක් අපි දිගටම පවත්වාගෙන ගියොත් අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. දර කඩකට කුමටද සැලකිලි. ඒ නිසා පින්වතුනි, මේ පාංශකූලය කියන්නේ මතක තියාගන්න. මේක මහ සරුවට ගන්න එපා. නම්බුකාර දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය කුමාරයාට වදාලේ මහා නාම. මැරුණට පස්සේ මේ ශරීරය බල්ලු බලල්ලු කෑවත් කමක් නැහැ. මැරුණට පස්සේ මේ ශරීරයට පණුව ගහලා ගියත් කමක් නැහැ. මැරුණට පස්සේ මේ ශරීරය දාපු තැනම කුණු වෙලා ගියත් කමක් නැහැ. මේකේ වැදගත්කම තියෙන්නේ ශ්‍රද්ධාවෙන් දියුණු කරන ලද, සීලයෙන් දියුණු කරන ලද, ධර්මඥානයෙන් දියුණු කරන ලද, ත්‍යාග සම්පත්තියෙන් දියුණු කරන ලද, චතුරාර්ය සත්‍ය ධර්මය දියුණු කරන ලද සිතක් තිබුණා නම් අන්න ඒ කෙනායි සුගතිය කරා යන්නේ. එහෙමනම් මතක තියාගන්න පින්වතුනි, ඔය ජයට පාංශුකූලය දෙනවා කියලා කියන්නේ පෘථග්ජන භාවයේම ලක්ෂණයක් තමයි. වෙන එකක් ඕනේ නැහැ. ඒ නිසා ජීවිතයට ඕනේ කරන්නේ මැරුණට පස්සේ ඒකේ වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපවිද්ද තදා අසේ විරද්දම්. වැඩකට නැති දර කඩක් නම් මේක ඊට පස්සේ පරම්පරා කතාවයි, අසවල් සභාවෙන් කතාවයි කියලා ඔය කතා කියන්නේ දරකඩකට. එහෙම එකක් නැහැ. කෙලවරක් නොපෙනෙන සංසාරයේ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව විස්තර කරන්නේ සංසාර ගමනක් ගැන. කොච්චර දීර්ඝ ගමනක්ද මේ ගමන් කරලා තියෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලිවම පෙන්වා දෙනවා. එක තැනකදී පින්වත් මහණෙනි කියලා ලොකු කන්දක් පෙන්නුවා. පෙන්නලා කිව්වා මේ කන්ද දිහා බලන්න. මේ කන්දේ තියෙන ඔක්කොම පස් ටික අරගෙන වෙරළු ගෙඩි තරම් ගුලි කරලා වෙන් කරලා එහෙම මේ මගේ මේ ජීවිතයේ අම්මා. මේ මගේ ගිය ජීවිතයේ අම්මා. ඊට ඉස්සර ජීවිතයේ අම්මා. මේ ඊටත් ඉස්සර ජීවිතයේ අම්මා. කියලා සංසාරයේ මුණ ගැහුණු මව්වරු අවසන් උනේ නැහැ. මේ වෙරළු ගෙඩි තරමට ගුලි කරපු කන්ද අවසන් වෙලා යනවා. මේ ධර්මය තියන්නේ ඈතර වෙන්නටයි. එහෙනම් අපට පේනවා අපි මේ කී වතාවක් මැරුණු ජනතාවද? කී වතාවක් උපන් ජනතාවද? එහෙනම් මේ උපතත් මරණයත් අතර ගත කරන සුළු කාල පරිච්ඡේදය අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැටියට ගැනීමෙන් මිසක් වෙන දෙයක් හැටියට ගැනීම නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සාමි නිතරණත්තාය නෝ ගහනත්තාය. පින්වත් මහණෙනි, මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් වශයෙන් ගැනීමටයි. ග්‍රහණය කර ගැනීමට නොවේ. එතරවන්නයි. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ ජීවිතයේදී අත්විඳොත් අන්න ඒ කෙනා තමයි බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයගත් කෙනා වන්නේ. අන්න ඒ කෙනාට තමයි මේ ශාසනය වටින්නේ. මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය කාටද? අපි හිතමු පිරිසක් කල්පනා කරගෙන ඉන්නවා කියලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ පෘථග්ජනභාවයෙන් මිදෙන්න බලන් ඉන්නවා කියලා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න හිතන් ඉන්නවා කියලා. ඒ අයට මේ ධර්මය වටින්නේ නැහැ. එහෙනම් ඒ අය සරණ යන්නේ මූනිච්ඡාවට. ඒ ඇත්තන් මුළු හදවතින්ම තිසරණ සරණ යනවා නොවේ. අන්න ඒගොල්ලෝ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ නැහැ. තව පිරිසක් කල්පනා කරනවා මහායාන ආගමේ තමන් බුදු වෙනවා කියලා. අන්න එයාටත් මේ ධර්මයෙන් වැඩක් නැහැ. ඒ පිරිස මේ ධර්මයේ සරණ යන්නේ නැහැ. තමන් චතුරාර්ය සත්‍ය තනියම අවබෝධ කරනවා කියලා කල්පනා කරපු පිරිස මේ ශ්‍රී සද්ධර්මයේ තුලින් මේ ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තේ කවුද? මේ බුද්ධ ශාසනය තුලම දුකින් මිදෙන්නට කැමති කෙනයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ශ්‍රද්ධාව දැකිය යුත්තේ කොහේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ශ්‍රද්ධාව දැකිය යුත්තේ සෝතාපට්ටි අංග තුලයි කියලා. මොනවද මේ සෝතාපට්ටි අංග? සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති නොසෙල්වෙන ප්‍රසාදය, ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති නොසෙල්වෙන ප්‍රසාදය, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ඇති නොසෙල්වෙන ප්‍රසාදය, ආර්යකාන්ත සීලය, ආර්ය සත්‍ය 4ක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තමයි දුක ගැන, දුක්ඛ ආර්ය සත්‍ය, දුකේ හට ගැනීම ගැන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, මේ සසර දුකින් මිදීම ගැන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, සසර දුකින් මිදෙන මාර්ගය ගැන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශ්‍රාවිකාවක් හිටියා, සුප්පියා කියලා උපාසිකාවක්. ඒ කියන්නේ තරුණ කාන්තාවක්. ඒ තමයි සීවලී මහරහතන් වහන්සේගේ මව. සීවලී කුමාරයා ඉපදෙන්නට පෙර බොහෝ කාලයක් මව් කුසේ සිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. උදාන පාළියේ සඳහන් වෙනවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව කුසේ හිටියා කියලා. මම හිතන්නේ මේ ලෝක ඉතිහාසයේම මව කුසක දරුවෙක් හිටපු වැඩිම කාලය තමයි මේක. මේ අම්මා සෝතාපන්න වෙච්ච කෙනෙක්. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ. මේ අම්මා කියනවා නිරන්තරයෙන්ම ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු දුකින් මිදුණු සේක. මේ දුකින් මිදුණා වූ ධර්මයේ පවසන සේක. ඒකාන්තයෙන්ම ඒ ආර්ය මහා සංගරුවණත් මේ දුකින් මිදෙන මාර්ගයට පිළිපන් සේක. මේ ආකාරයට කියනවා. සුසූතං වත නිබ්බාණං. අනේ නිවනමයි ඒකාන්ත සැප කියලා අඬනවා රිදෙනකොට. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටිය සෝතාපන්න ශ්‍රාවිකාවක් දේවාල ගානේ දිව්වේ නෑ. සෙත් කවි හදාගන්න දුවන්න පටන් ගත්තේ නෑ. නැකත් කේන්දර බලන්න දුවන්න පටන් ගත්තේ නෑ. කොඩිවල නයි ඇඳලා කපුටෝ ඇඳලා එල්ලන්න පටන් ගත්තේ නෑ. අන්න බලන්න කොච්චර දියුණු මානසික තත්වයක් තිබුණද කියලා. මෙන්න දියුණු මානසිකත්වය. අන්න ඒ දියුණු මානසික තත්වය තමයි අපට ඕනේ කරන්නේ. අන්න ඒ දියුණු මානසික තත්වයේ තියෙන ශ්‍රද්ධාවේ. ඒ ශ්‍රද්ධාව තමයි සෝතාපට්ටි අංගවල තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට අපි ශ්‍රද්ධාවන්ත පින්වතුනි කියුවට ඇති ශ්‍රද්ධාවක් නැහැ. අහුවෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේට බණිනවා. ඒ ධර්මය නිවිලද කියලා අහනවා. මොන මාර්ගඵලද කියලා අහනවා. සතර අපාය ඕවා කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඕවා ඔක්කොම මෙහි තියෙන්නේ කියලා කියනවා. දිව්‍ය ලෝක, പ്രേත ලෝක, අපාය මේ ඔක්කොම තියෙන්නේ මෙහි කියලා කියනවා. ඉතින් ඒ බඳු ආකාරයේ මිත්‍යා දෘෂ්ටික ජනතාවක් තමයි පොදු වශයෙන් ඉන්නේ. මලකඩ ඉවත් කරන්නට කාලයයි. ඉතින් අපි දැන් කල්පනා කරන්න ඕනේ ඔය විදිහට නම් නොවේ. අපිට මේ ලැබිලා තියෙන්නේ දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ ක්‍රියාවට අනුව ඵලය ලැබෙනවා කියලා. ඉතින් අපි ධාර්මිකව දිවිගෙවමින් යහපත් ක්‍රියාවල නියැලෙමින් වැරදි අඩුපාඩු වලින් මිදී අපේ මේ ජීවිතය ටිකෙන් ටික දියුණු කරගෙන යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මලකට බැඳිච්ච භාජනයක් ටික ටික අතුල්ලලා පිරිසිදු කරනවා වගේ. මේ වරදේ බැඳිලා නොමග යන හිත ටික ටික පුරුදු කරලා යහපත් මාර්ගයට ගන්න කියලා. පසුතැවිලා හරියන්නේ නැහැ. ඉතින් පින්වතුනි අන්න ඒ ආකාරයට අපට ශ්‍රද්ධාව තියනවා නම් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස නම් ඒ ආර්ය මහා සංඝ රත්නයේ විශ්වාස නම් අන්න ඒව තමයි විශේෂයෙන්ම ඕනේ. දැන් බලන්න මම ප්‍රකාශ කළා ජම්බුක රහතන් වහන්සේගේ විස්තරය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති කර්මඵල පිළිබඳ විස්තර දැනගතට පසුවත් ඉතින් එයා දුක් විඳ හිටියානම් අනේ මම මිනිසු රැවට්ටෙවුවා නේද, මම මේ මිනිසුන්ට වංචා කළා නේද, අප්පා මගේ අතින් සිදු වූ කර්මවල මහත කියා හිටියානම් මෙයාට කවදාවත් බෑ ධර්මය අවබෝධ කරන්න. ඒක නා සම්පූර්ණයෙන්ම එයාගේ අතීත ජීවිතයේ වැරදිච්ච එක අතහැරලා දාලා ධර්මය විශ්වාස කරගෙන ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඉඳලා ප්‍රතිඵල තියෙනවා. අන්න ඒ වගේ අයටයි මේ ධර්මයේ ප්‍රයෝජන තියෙන්නේ. ධර්මයේම හැසිරෙන්න. මේ ධර්මය ඔබත් මනාකොට ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවම ඉගෙන ගන්න. අන්න ඒ ධර්මයම පුරුදු කරන්න. ඒ ධර්මය අනුගමනය කරන්න. තිසරණ සරණ ගියාට පස්සේ වෙන දෙයක් ගැන කල්පනා කරන්න එපා. තිසරණ සරණ ගියාට පස්සේ කල්පනා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ කියලා. ඒකත් හොඳ දේවල් මේකෙත් හොඳ දේවල්. දැන් ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස එහෙම නෙමෙයි කතා කරන්නේ. දැන් තමාට මොකක් හරි මිත්‍යා දෘෂ්ටියක් ඕනේ නම් මේකෙත් හොඳ දේවල් තියෙනවා. අපි මේ හොඳ දේවල් විතරක් ගන්නවා. අපි අනිත් දේවල් අතහැරලා දානවා. ඒකෙත් හොඳ දේවල් තියෙනවා. මේකෙත් හොඳ දේවල් තියෙනවා. අරකේ කතා කරන්නේත් බුද්ධ ආගම. මේකේ කතා කරන්නේත් බුද්ධ ආගම. කන්න අවශ්‍ය වුණාට පස්සේ කබර ගෝයා තල ගෝයා කියලා මරණවා වගේ වැඩක් තමයි දැන් කරගෙන යන්නේ. ඔය වැඩ කරනකම් මේ රටේ බුද්ධ ශාසනය පිරිහීගෙන යනවා මිසක් බුද්ධ ශාසනය දියුණු කරන්න නම් බැහැ. මෙන්න බුද්ධ ශාසනය. මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීමත්. කුසලස්ස උපසම්පදා කුසල් දහම් වල සිත පිහිටීමත්. මේ කියන්නේ මොකක්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගැනීම තමයි කුසලස්ස උපසම්පදා කියන්නේ. සචිත්ත පරියෝ දපණං හිත පිරිසිදු කර ගැනීම. ඒතං බුද්ධාන ශාසනං මේ තමයි බුද්ධ ශාසනය. සතර අපායේ යන්න අකමැතිනම් මේ බුද්ධ ශාසනයෙන් අපේ ජීවිතවලට ප්‍රයෝජන ගන්න ඉතාම වටිනා දේශනයක් වන සෝපාදිසේස සූත්‍රය අද අපි ඉගෙන ගත්තේ. අංගුත්තර නිකායේ 9 වන නිපාතයේ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර අපායෙන් මිදුණු පිරිස ගැන. මේ පින්වතුන් සැප කැමති නම් දුක පිළිකුල් කරනවා නම් සසරේ වැටි වැටි ඇවිද ඇවිද යනවාට අකමැති නම් සතර අපායේ වැටි වැටි යනවාට අකමැති නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැමිණ තිසරණයේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා. සීල සමාධි ප්‍රඥා වඩන මාර්ගයට පැමිණෙනවා. ටිකෙන් ටික තමාගේ දුර්වලකම් අතහැර නිවන් මාර්ගයට බැස ගන්නවා. අන්න ඒ ජීවිතය තමයි අපි ඇති කර ගන්න ඕනේ. පෘථග්ජන භාවයේ අනතුර වටහා ගන්න. ඉතින් මේ ජීවිතය අපි ඇති කරගන්න නම් අපි මේ පෘථග්ජන භාවයේ අනතුර දකින්නට ඕනේ. පෘථග්ජනයෝ හැටියට අපි තාම පෘථග්ජනනේ. අපි තාම පෘථග්ජනයි නේද? අපි තාම මාර්ගඵල ලැබලා නැහැ නේද කියලා ඔහොම කියන්න එපා. ඒක නින්දිත ආකල්පයක්. ඒක ලැජ්ජ නැති වචනයක්. ඒකේ කිසිම ගෞරවයක් නැහැ. නම්බුවක් නැහැ. නින්දාවක් මිසක්. එහෙනම් කතා කරනවා නම් Taman ගැන හඳුන්වලා දෙන්න තියෙන්නේ මෙන්න මෙහෙම. අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙන්න කැමති අය. අපි තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ. අපි පිළිසරණ යන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි අපි ගමන් කරන්නේ. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. අපිට වෙන කවුරුත් ඕනේ නැහැ. මෙන්න මේ විදිහට කතා කරන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක පිරිස අන්න ඒ බඳු ආකාරයට පත්වෙච්ච පිරිසක්. සදාකාලික සැනසුම අත්විඳින්න. දැනටත් මේ රටේ සිටිනවා බෞද්ධයයි කියාගත් පිරිසක්. නමුත් බහුතරයක් මිත්‍යා දෘෂ්ටිකයි. බහුතරයක් මේ මුකුත් දන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාම කල්පනා කළ යුත්තේ මේ ධර්මය අවබෝධ කර ගැනීමටයි. ඉතින් පින්වතුනි, අප අදිෂ්ඨාන කරගන්න ඕනේ අපේ ජීවිතවලට ආධ්‍යාත්මික ගුණධර්ම එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවකයෙක් වෙනවා කියලා. අපත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පෘථග්ජන භාවයෙන් අත්මිදිලා, සක්කාය දිට්ඨියෙන් අත්මිදිලා, මේ අවිද්‍යා අන්ධකාරයෙන් අත්මිදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආලෝකය ලබන්නට හැම දිනාටම හේතු වාසනා වේවා. साधु साधु साधु।